ඒක නං හොඳ වැඩාක් මොකක්ද අපේ ජනාධිපතිතුමා මහින් දමරවිර අමතිතුමත් එක එකතු වෙලා අර වැඩගට නැති මුතුරාජවල සංවර්ධනය කරන්නේ යනවලු අනේ වාසනාවන් ලකුන් ඇැහැ. උනවිකාරයෙන්ද ොඩවනවද. මේ දේශපාල වූ සංවර්ධනය කරනවා කියලා කියන්නම මා විනාශයක් කරන එක තේරෙන්නද කැල්ෑ කපල සත්තු මරලා. ංග ඇලදල නාශ කරල අඳු පාත්රලා ඉඩැන්ටික විකුණල කොක්‍රීට් වනාන්තර අහදනක තමයි මුගේ සංවර්ධනය. හපොයි ඒ කතාවේ තැත්තක් තියෙනවා. ඒ අස්සේ අපේ ඉඩම් ටික පිටෙවුන් අල් අන්හදනවලු චීන්නු ඉන්දියෙන් කාරයෝ ඇමරිකන් සමාගංකාරයෝ නේද අන්න එක තම ලොක්කා මුන්ගේ සංවර්ධනය ගෙලාගන්නේ සංවර්ධනය හ? සම්බර්ධනය කියනකොටම පපුූරි දෙන්න ගන්න හුස්ම ගන්නක් දැෑ අදපි කතා කරන්නේ මුතු රාජ වෙලා ගැන මුතු රාජ වෙල අපේ සම්පතක් රටේ සම්පතක් ජාතියේ සම්පතක් තෙත් බිමක් ඒත් අපේ පරෙන් මෙ තෙත්්බිම නාශර හ දැනටමත් විනාශකරමින්ඉන්නේ සංවර් ඒ නාමය තවදුරටත් ඒ අපට අහිමි කරන්න හතන්නේ. අද දෙදහස් විසි එකේ පෙබරවාරි විසි පස්වනිදා. බ්‍රහස් පතින්ද. ඇත්ත තමයි ජනාධිපතිවරයා ගෝටාාවේ රජපක්ෂ පරිසර මාත්‍යය මහින් දමරවීරයට කතා කර ලකිව්වලු අපි එකතු වෙලා වහම බුතුරාජවෙල නාගරික සංවර්ධන අධිකාරියට පමරාගෙන කඩිනමින්ම සංචාර්ක කලාපයක් කරමු කියලා. පුතුවා. අනේ කා කාලි අම්මේ කාලි වැඩනෑ. අපි මිනිස්සු පීල් අපි එකතු වෙලා මේ පාලකෝ හරි පාරට තල්ලු කරන්න ඕන බලපෑම් කරන්න ඕ. අපි දැන් කතා කරන්නේ මුතු රාජ වෙලගෙන බුතු රාජවෙල සවර්ධ සංවර්ධනය නාමය විනාශ කරන්න අපි ඉඩ දෙනෙ නැහැ. අපි බලු ජැනවිද ගෝටාවේ රජ පක්ෂ අමාත්‍යේ මහින් දමර විරත් අල්ලගෙන නිලධහරි වටකරගෙන ජවාරම් කරුවන් ළඟතියාගෙන මිලිටරිමේ සහය අතර්ගෙන මොකද කරන්න දැනකෙන අපි මැදිහත් වෙනවා සෞභාගේ දැක්ම මතක් වෙනකොට ඔලෝක කියවා. කචල් වෙන මෙහෙ ගෝටා ගම සමග පිසඳර එ ඇලයින ගම සමඟ පිළිසඳර මතකර අපි බලමුදේ මුතුරාජ වලකෙන් මකද කියලා මුතු රාජවෙල ඉපරණ මහ මුුරු යායක් ඔබ සමහරවිටිමය ගැන දනටමත් දන්වා මේ වෙන කොටේ අේ භූමයක් අයිතිවෙන්න ගම්පා දිස්්‍රීකේට් හෙක්ටේ අර තුන්දහස් හැට අතක් අසන වශයෙන් බටහිරට වරලතීරය උතුරට මීගමු කලපු දකුණට කැලනෙ ගඟ නැගැනිරට කොළඹ මීගම් ප්‍රධහන් මාර්ගය. මේ දෙදහස් විසි එකන එක්දහ සයිසයේදී මේ උතුරාජවෙල මහා හෙළේ ගොවි බිමක් කුඹුරුයායක් ලන්දේසි මෝඩ ඇලක් කපල මේ වගාබිම හරහා කරදය ගලාගෙනය එන්න පටන්ග අතර පස්සේ එය මරණයට පත් වනා. එ තමයි ඉතිහාස කතාව. මෝඩ ඕලදඇ හැමිල්ටන් ඇ මේ මහා වගාබිම වෙනස් කෙරුවා. හැබැයි ස්ොබභාව ධර්මය අපට ආශියුදු අදකෙරුවා. එය පියවරෙන් පියවර වෙනම ස්වභාවධර්මය ආතුෘතියකට මාරු වෙනම. වසර සියගණනකට පස්සේ විිවිධ පරිනාමය තත්වයන්ට මො දීලා. අන්තිමට මුතුරාජවෙල ජයිව විවිධත්වයෙන් අනුන අතිශය සංවේදී කලාපයක් බවට පත්වට. විශේෂෙන්ම ගංවතුර පාලනයට මේ සංවේදි කලාපය අතිශය වැදගත්. මේ පරිසර පද්ධතියට අදාළ අනන්නේ විශේෂ විසිතුරු සත්ව ලෝකයකුත් තියම ඒ එකනත් අපි දැනගන්න ඕන. මුතුරාජවෙල හරිටම ගත්තොත් කඩලාන පරිසර පද්ධතියක්. එක යන්නේ අන්තර් උදම් කලාපේ මුල්කරගෙන. ගං මෝය කලපු අවට කුඩා දූපත් ආස්ශ්‍රිත ගඩලගෙන විශේෂ පරිසර පද්ධතියක්. මෙහි කඩොලාන ශාක විශේෂ විසි නවයක් ඒ ආශසිත ශාක විශේෂ පහළවක් හඳුනාගෙන තියෙනවා. ඒ අතර මහකඩොල් මණ්ඩ ඩිංපොල් කැරන්කොකු තෙලකීරිය බැරිය කටු ඉකිලිය අද විශේෂ තියෙනවා. සතුන් විදිහයට ගත්තොත් මඩකකුළුව කලපු කකුළුව මඩ පොකිරිස්ස කලිස්ස මට්ටි ඒ වගේම මත්සයින් විදියට ගත්තො දිමිත්තා කපු හැන්ද ඉලත්ති හැලිවලන් කොස්ස කොරලිය අදිමසු. අමුතු නම්. පක්ෂීන් කඩල්කොකා ඇලිකොක මුදුල් හිනිිය සිිලිබිල්ල කුරල්ු විශේෂ දෙසය විසි එකක්. වාර්තා නොවකුරු විශේෂ එකසි ඉතිහත් එකසිය හතලිය අතර ප්‍රමාණයක් වාර්තා වනකුරු විශේෂ අසු පහක්. ර්නයටලක්ක කුරු ශේෂ හතරක් හඳුනා ගෙන යෙෙන. ඒ අතර සංක්‍රමණක කුරුල්ලන්. නිල්පෙන්ද බිගුහරය වගුරු සිලි බිල්ල සේරුවා කැස්පියන් මුහදු ලිහිනියා අවිච්චා කුරල්ලු පාරාදීසියක්. උරග වර්ගති සතක් කිී්බ ගල්ලිබ්බ ගැටකිඹුලාදී සතුන් සර්ප විශේෂ විසි දෙකක් සමනල් විශේෂ හැටහතක්, කූරන් විශේෂතිස් හතරක්. අපි දැන්නේ බත්කූර විතරණ විශේෂ විසි හතරක් ති හතරක්. ඉළඟට ැ සියලු තත්වන් අතරේ මේ සංවේදි කලාපයට බලපෑම් එල්ල කරන මිනිස් ක්‍රියාකාරගම් රැසක් තියනවා. විශේෂෙන්ම මුතුරාජවෙල බතහිර වෙරලතීරයේ දිගේ දීවර පවුල් තුන් දහසකර වැඩි ප්‍රමාණයක් ජීවත්වෙන දිගු කාලයක් තිස්සේ. ඒ නිසාම නැංගුරම්ලන දීවර යාත්වා විශාල ප්‍රමාණයක් දැකගන්න පුළුවන්. ඔවුන්ගේ අයහපත් බලපෑම් සංවිදිී කලාපයට එල්ල වෙන. නිු ජීවෙන් න මාත කරන්න ඕන පවතින් ඕන හැබැයි ජෛවගෝලයක් පවතින් ඕන මෙතන තමයි අපේ සංබාධය. එ අතරම නොවිදිමත් අවිදිමත් බලහක්කාරකමින් කරෙන ඉදි කිරීම. ස්‍රස්තවාදයක් ක්‍රියාත්මකයි. ඉඩම් අත්පත් කර ගැනීම වන විනාශයන් මෙමැද්දේ සිද් වෙනවා. කඩොලාන විනාශයන්. ගොඩ කිරීම්ඒ සියල්ලමත් එකම තවම බතුරාජවෙල පවතිනවා. අපේ පිනට සංචාර්ක කර්මාන්තයට මේ ප්‍රදේශම කලාපය ආකර්ෂණය වෙන හැබැයි සචාකර්මාන්තය කියනකට අප අියලට ඕන සල්ලි විතර දන්නුවන්නේ සල්ලි තිනවන ඕන දෙයක්. ඒ අනුව අපි සල්ලි පස්ස දුවන සුබ්භාවධර්මය විනාශ කරන සංචාර්ක කර්මාන්තයට සම්බන්ධ ක්‍රියාකාරකයන් නිසා ගැන තව දුරට අපට කතා කරන්න සිදවෙලා. මුතු රාජ්‍යවෙල අවසාන විග්‍රහදී අන තුරේ. කැලිකසල ත්‍රස්තවාදය හිතාගන්න බැරිතර වේගවත්. රාජ්‍ය අනුග්‍රහය සහිතව. චාපා. මුතු රාජ වෙලා කලින්කපු විඩියටහන බලන්න අපි හොඳ ආරම්භ දුන්නා එදා මේ වගා භූමිය විනාශ කරල දැම්මි ඒ පරයෝ ලන්දේසි දැන් මේ ත්‍රත්බිම විනාශ කරන්නේ මේ පරයෝ අපි ශ්‍රී ලාංකික නෑනනෑ න ජනරවිදු ගෝටාාවේ රාජපක්ෂ ඒ විනාශය දැනගෙන ඒ අවම කරන්න වලක්බන්න මේ වැඩ කරන්න නෙවෙයි අන්නහර. ගොරදය මාලුබාන හදන්න. ගෝටා අමර වීර් මැදි ඇත්තේ බලමු දැන් මුතුරාජවෙ මෑත ඉතිහාස කතාවත් අප දැගන්න ඕන. එක්දහසන්සිේ හැට පහ මුතුරාජවෙල ගොඩ කරලා කොළඹ පැල්පත් වාසින් පදිංචි කරවන්න ව්‍යාපෘතියක් ආරම්භ වනාා හැබැයි රටේ වාසනාවට ඒ අතර මැද නැවතු නැහමැත් මුතුරාජ වෙල හොයන්න වෙන දන්වන්නේේ අප අය ලැහැට. එක් දහසනසේ හැත්ත එකේදී. ඉඩනයේ රැම්සාර් නුවරදි එක්ස ජාතින්ගේ රැම්සාර් ප්‍රඥපති අත්සං කර ලංකාවේ මහොත ඒට ස භාගියුණේ නෑ එ දහසන්සේ අනුවේ පතම පහලුස් වනිද ශ්‍රී ලකාවත අත්සං කන්න. රැම්සාර. ඒ අනුව ශ්‍රී ලංකාවට රැම්සාර තෙත්බිම් හෙක්ටර් එතුලක්ෂ අනු අට දහස් එකසිය හැත්ත දෙක මහා සම්පතක් ආරක්ෂා කරගන්න පුළුවන් වෙලා තියෙනවා. තෙත්බිම් හයක් බතුරජවෙල ඒ තෙත්්බිම් ලයිස්තුවේ නැ නමුත් අවශ්‍ය පරිසරය හරහා නිර්මාණය වෙලා තියෙනවා නෛතික වශී. එක්සක් ජාතිීගෙන් ඊනියා ජා්‍යන්තර මැදිහත්වම් ගැන ඒමයා ප්‍රඥප්තිී ගැන අනපනත් ගැන කොන්ද සිගැ අපඉදි කරම කතා කරන්න. ඒ වෙනම ගේ එක හැබැයි අපිට පුළුවන් කළුවලාවේ කලු වලාකුලුවල රිදි රේකා හොයනෝ වගේ ඒ තත්ත්වයන් අපට අවශ්‍ය පරරිදි යොදාගැෙන රට ජාතිය බේරගන්න පුළුවන් වඩා හපත් සමාජයක් බේර ගන්න ඒවා පාච්චි කරන්න පුළුවන්. ඒ අනුව රැම්සා ප්‍රඥපතිය අපට වැදගත් අපේ තෙත්්බීම් ආරක්ෂා කරගන්න මේ මහොතේ අපි ඒ ඉස්සරහට ගන්නවා. ඉක්දාසං සය අසු නවේදි ජාත්‍යන්තර ප්‍රාමිතන්ට අනුව සකස් වන හසයානු තෙද්බිම් නාමාවලියයේ තෙදබිම් හතලස් එකක් අතරට ඔන්න මුතුලාජ වෙල ඇතුළේවා. ඒක විදික ආරක්ෂාවක් නෛතික වශයෙන් ජාත්‍යන්තරයට අදාළ ජාත්‍යන්තරේ වැඩක් නැ. බොරුවක් හැබැයි අප තත්වය පාවිච්ි කරන්න පුළුවන් ද කියලා උත්සා කරන්න පුළුවන්. ඒ නාමාවල්ලි තුළ අප ටේ ප්‍රමුක තෙද්බිම් පදදි ොලක් හඳුනා ගයනවා ඒයි එකක් මුතුලාජ වල්. මතකතියාගන අපට ජා්‍යන්ත්‍ර තත්ත්යන් අපට අවැසි පරිදිී යොදාගත්ත හැකි මාර්ග ගැන කල්පනා කරන්න හයට ධනවාදේ සූරාකෑ මැදේ තමන්ග වෙලද පොළල පල් කරන්න දදි. අපි ඔඕන්ගේම නිර්මාණයක් වන සොයාගැන මක් වන මේ තාක්ෂණය වඩා යහපත් සමාජ ගොන්නාගන්න පවිච්ච කරවා වගේ. එදහස් නසිය අන්ු හතර චන්දිකාගේ චෞර පාලනය තුළ කළු වලාකුළු වල කළු වලාවෙේ, රිදිරකා මතුවෙනවා වගේ. මධ්‍යම පරිසර අධිකාරී. දබ සංරක්ෂණ ව්‍යාපෘතියක් ලෙස බතුරජවල මීගමුව කලපු සර්රක්ෂණ හා කළමනා කරන සලස්මක් යටතර වැටෙනවා. එය එක හොඳ ඉදිරිපිය ඕනක් මේ අනුව මුතුරාජවල කොටස් තුනකට වෙන්කිරන්න. කොළ බාසිත දැඩි නැගරසීමාවේ කලාපය උපකාර්මික කලාපය එක කලාපයක්. ඉළඟට මීගමුව කලපු ආශ්‍රත කලාපය මුතුරාජවල අභේ භූමිය ඩැන් මේ කලාප දෙක මැද්දෙන් සොරක්ෂක කලාපයක් වෙන්කිෙරවා ප්‍රේරක කලාපයක් හැටිට සඳුන්න පුුව ඒ අර සුබහාව ධර්මි පද්ධති දෙක කළමනා කරණය කරන්න මැද්දිං ස්වාරක්ෂය කලාපය වෙන් කරන්න. ඒ සැලසමට අනු මුතුරාජවෙල අභේභූමිය වනසත්ව හා ෘක්ෂලතා අරක්ෂක ආඥාපනතටනුව ඉදහසුංෂි අනුුවහයි ඔක්ටොබ තිස් එක් බැනිද අංක නවසි හතලි සහත ඇලක් දහත්තුන අති විශේෂ ගසත්පත්‍රයෙන් ප්‍රකාශයට පත් කරෙනවා. ඒය හෙක්ටාර එක්දහස් විසිටයි දශම හයයි දෙකක්. ස්වරක්ෂක කලාපයේ ප්‍රකාශයට පත් කරෙන්නේ දෙදහ සය ඔපතොම දහතුන් වැැනිද අංක දහහතරයි හැටහය ඇලයික් විසි හය දරණ ගැටිවෙදනේ ජාතික පාරිසිරික ප විසිහතර ඇ උපවගන්තිවලට අන්. ඒ ස්වීලංකාේ ප්‍රථම පාරිසිරික ආරක්ෂක කලාපේ හැටියටත් නම් කරෙනවා. හෙක්ටයර දෙසි හයයි දශම හයයි හතයි අටක්. ඒ අත එකදිට මර සැහැසිකම් සිද්ධ වේෙන. එකන්නේ එක දිගටම මුතු රාජවෙල මරාගෙන කරන්න ජවාරම්කරුවන් වැැඩ කරනවා. දෙදහස්ද අටේ යහපාලනය තුළත් දෙදහස්හටේ සැපතැබ සි පස්ස වනිදා අංක ඉස්සයි අනුව ඇලෙික් කොල හදරණ ගැසත් නිවදනේ. තවත් එෙක්ට අර එකසි හට දෙකයි දශම එකයි බිින්දුව මේ පාරිසිරි කාරක්ෂ කලාපයට එකතුවවා. ඒ හොඳ මට්ටම. මෙසිියල්ල මැද්ද රාජ්‍යනවන සංවිධාන පරිසර සංවිධාන පරිසර වේදී අපේ ආදරණී හිතපතු ඒවගේම. හොද රාජනනිි දහරින් යම් පමණකට හෝ සාපේක්ෂව වැඩක් කරන්න කිය හිතන දේශපාලනක්නයෙන් ඉන්නවා. අධිරන ක්‍රියාමාර්ගත් තියන. ප්‍රදේශ වාසීන්ගේ යම් සහිකුත් ලැබෙනවා. ඒ හැරිනට කිසවක් සිදධ වෙන්නේ ජනමාද්‍යත් මතක් කරන්න නමාද්‍යත් දිවිධ විකුණුන් වැඩමැඇ්ද මේව ගැත් කතා කරනවා. එනිසා ම අර ජවාරම් කරුවන්ට ටිකක් අමාරු. එනි සතමයි මේවා මේ විදියට පවතින්නේ. ජන කලුබල හමුදදාග ැගි වේචන දිරිත්න අතරම කියන්න ඕන පරිසර වේදීන්ට වෙන වැඩකරන්න කන්නක් නෑ. කවරුවත් වැටුක් ගවන්නෑ. එනිම ඔුන්ට රජනු සංවිධානවල සම්බඳධ වන්නවා ඕුන් දැගන්න ඕන සංවිධානවල අරමුණ මොනවාද තමන් එසිල්ල කල්මනාකරනය කරගෙන උප්‍රරිම තත්වයන් පාච් කලක කොමද ටවෙනුවෙන් වැඩ කරන්න කියල බොු බි හුඩ්ලේ රාජන සංවිධාන වලින්න්නේ හැයිේ කොල්ලො කෙල්ලුම තත්වන් කොම කලලාාකාර කරග කියලා කල්පනා කරන්න ඕන. මේය කරනුත් ඔබ දැනගන්න ඕන මොකරනුද විධ විනාශන් මැද්දේ ඔය ජාත්‍යන්තර සම්මුතින් කොහොමද අපේ නීතීති සමග ගලපල අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ගක සඳහා පාවිච්චි කරන්නේ මේ දැනුත් ජනාධවිත ගෝටාාවේ රජපක්ෂ අමාත්‍ය මහින් දමරවි එකතුළ කරන්න හදන මගක් කරරි ඒ වැඩට ඉදිරිව අශනත් මැඳදි අත්තිම් කරන්නේ කහොමද කියලා දැනගෙන සූධනමින්ින් අපට මොන වගේ ේවල් කරන්න සිද්ධවෙද කියලා දන්නේ නෑ බුතුරාජ විල ආරක්ෂා කිරීම අප වගකීමක්. එකක දේශපලුව ඔයස්සේ කාලයකන්දලමින් මුතුරාජවෙල තෙත්්බිම කට්ටි කරලා කුට්ටි කරල ඒකාට බෙදා දෙන්න හදල අතයටින් සල්ලිත් අතරගෙන තියෙනවා. වෙලාවට අර ක්‍රියාකාරකයන් නිසා ඒ වැඩ නැවතිලා තියෙනවා. සමහර අපරාධ වලක් මන සහර අපරාධ කල්දාගන්න මේ පරිස වේදිීට ස සංවිධානකලට පුළුවන්වෙලාති. ැයි ඒවා නිස්්චිතවම අවසන් වෙලා නෑ. දැනටමත් ක්‍රියාත්මක වැනි අනතුරුදාක තත්ත්වයන් කීපයක් ඇතිබේම ඒ යලි පිසකර. ි කකරන්න බැරි ඒවා එකෙනැත්තුබට කියන්නුව උදහරම කිපයක්. ජයල ප්‍රාදේශී ලකම් කොට්ටාසට අයත් දඩුගම ග්‍රාම නිලධාරි වසමේ බන්්ඩත්තරවෙල තෙද්බිම ගොඩ කරලා පාරක්හදලා ඒ අලි පිළිසකරන්න බෑ තෙද්බීමම ගොඩ කරලා පාර හදලා නීතිවිරෝධී ක්‍රියාමාර්ගයක්. දඩුගම් ඔය වම්මවරෙන් තමයි මේ පාර වැටෙන්නේ මීට පහක් පලලයි කිලෝමීට එක දශම දෙක් දිගයි ේ භූමේ තුළතින පොල්වත්තක් සත් පාන ගොයිපොලක්. කළමනා කරනරන්න ඒවට ඇතුුවෙන්ටතම මේ පහදලතින පුද්ගලකු මුණනක් සඳහා කාග සලි වලින්ද අපේ සල්ලි වල. ජායල ප්‍රාදේශි සභාවවි මහජන මුදල්ලින්තම මේඒ කරලාතින්නේ තැරවකරුවන් දේශපාලුවන් එකට එකතු වෙලා අපේ සල්ලි කරලාතියෙන විනාශයක්. වැඩේ කියන්නේ පොල්වත්තයි සත්ව ගොයිපොලයි දෙකම දැ වැඩ නැහ අතහැර ගිහිල්ලා. අර පාර තියෙනවා පාර හානියක්. මේ පාර රාසන්නේ ගුරුගේ වත්තා යනුවෙන් හැඳින් වෙන කොටසටත් අදාළ අක්කරතියක් ඇතුු තෙත්්බිමි අකරනුනවයක් තවත් පාර්ශයක් අල්ලගනින් අපි වගෙන තොරතුරුහයෙනවා ලද සැනිින් බට කියවා අපි බලමු අපට නොද කරන්න පුළුවන් කියලලා ඒ බහත් කාරක් මැද්දෙ මුතුරාජ වෙල අභියෝගික ලක්වෙනවා. ජයල හැමිල්ටන් ඇල අතර දෑලතුර තාරකුලිය ප්‍රදේශය මේ අභේභූමියය අභිහෝගයට ලක්කරෙන ඉදිකිරීමක් තියෙනවා කන්ටේන බාලුම් අංගනයක්. ක්ස් කිය මාගමතමයි ඒ හදන්න නීති විරෝධ ආකාරය නිලධාරු අල්ලගෙන අතයයටටින් ගනුදුන්දීල ඔවුන් ඇලමමාර්ගත් නිර්මාණය කරලා තින මේ තෙද්බීමට හානි ගෙන දෙෙන විදිහට. ඔයාස්සේ.ද දහස්සේ යහපාලන කාලේ පටන්ග අතර පස්සේ අගෝස්තු තිස් වැනිද. මුතුරාජවල අකර දහයක් ගොඩ කරලා ගන අපත් ද්‍ර්වය වලින්. ඉදුලිය නිපදවන ්‍යපෘතියකට කැබිණට් අනමැති ලබාගෙන තියෙනවා වැඩ පටන් කරන්න කැබිනෙට අනුමතයක් ලාාගෙන තියවා. ඒ විත රක්නෙවෙයි දෙදහස් දහ හතේ අපේල් විසිපස් වැනිද මුතුරාජවල අක්කර පහක් ගොඩ කරලා කසල රඳවුමක් හදන්නත් අනුමැති අරගෙන තියෙන. ඔන්න අපේ පරයෝ. අපේ දේහෙ විනාශ කරන්න හදන්. මුතුරාජවලට මාරයා කැඳවරන්න විශාලතම ජාවාරම්කාර ්‍ර්‍යාපෘතිය එන්නේ දෙදහ දහ අටේද. අක්කර. හයක් ගොඩ කරලා නිවාස සංකීරණයක් අදන්න මැල්වත්ත පොපට ඩිල්මට් පුද්ගලික සමාගම සැලුසුම හැදුව ගොවිජනසේ ව කොමසාරිස්වරයාගේ අනුමතිත් ගත්තා. ඒ නීති විරෝධී කටයුත්වට මුතුරාජවල තෙද්දීමේ පුරන්කුඹුරු යායි එකසි හැටපහා ඒ තුඩුව බෝපිටිය එකසි හැටහය ඒ කුංජවත්ත ග්‍රාමනිලධාරී වසම් දෙකේ. පර්චස් හලක්ෂ හැටපන්දහස් එකේ දෙක් පර්චස් හට පන්දහස්සිය දෙකක් මනින්න දාල සමාගම රුපියල් කෝටි තුන් ලක්ෂ විසිපන්දහස් තුන් කෝටි ඉස්පන් ලක්ෂ පනස් එක් ද හසක් ගොවිජන සේවා දෙපාර්මේන්තු ලබාදුන්න ල වාර්ත සහකරනේ මුදල්ලට මනවදන මැනුම් කටේතු වල මනවදන නීති විරෝධී කටයතු අත ඇටින් කිය ගත්ත මොනවන ලෙදහරින්ද මිසල් ිගත්තේ මේසිියල්ල නැතිතලතින කොතන අපි බලාගනනි න්නවා. මේ සියල්ල නීති විරෝධී ගොවිජනසේවා දෙපාර්මේන්තු සහ ජවාරම්කාර සමාගම වනසත්වහහා රක්ෂලතා. ආක්ෂක ආඥා පනත අම අමුවේ උල්ලගනය කරපු නිසා දිවිධ සංවිධාන පරිසර වේදිීන් මැදිහත් වෙල මේ වැඩේ අතරමග නවත්තල දැන්ම. හැබැයි ඉදිරියේද කුමක් සිදු වේවිද පි දන නැ. දෙදහස් විස්සේ ජූනිවගේ වෙනකොට ඔය මැල්වත්ත සමාගම් කාරයෝ තවත් වැඩකට අත ගැහුවා. ජායල පාදේශලිකම් කොට්ටාසේ වැෑවල ග්‍රාමසේවා වසමි. අට්ටික ගහවත්ත කුඹුරට වැටකයගහ කුඹරට යාබද. එෙදබි මේ අක්කර පණහක් ගොඩ කරන්න ඔවුන් සලසුම් කරවා මැල්වත් පොපර්ට ඩියලෝමට් පුද්ගලි සමාගම මොකද කර්මාත්ශාලවක් කදන්න මේ කවදද මේ දින වැදගත් දෙදහස් විස ජූනි එකඇන්නන්නේ යහ පාලනය නවත්ත පුතලින් ගෝටාාවේ පාලනය. මේ වැඩට පරිසර වේදිී අරකීපු පරිසර සංවිධාන දුද්ධ වුන අපි දන්න කියනෑ හිටිය ඒ නිසාම මේ වැඩේ අතර්මග නැවතුුණා. මේ වැඩේඋුනා නං එහෙම බැරිවෙලා හරි බලියල ෑවල පල්ලි ඇල් හහා ඕලන්ද ඇ දැනුගම් ඔය හහා මීගමු කලපුව ඉවරවෙන්නම ඉට තිබුණ. රොන් මඩ පිරිල පැත්තපලාතම නැතිවන්නේ ඉට තිබුණ දැනටය ෂේප් හැබැයි ඉළඟ හොතේ මොවද වෙන්නෙ ලි දැනහැ ඒනිසා තමයි අපි කියන්නේ යහ පාලන නවත්තපු තැනි ගෝටාබය පාලනය ඉදිරිට යනවග. දෙදහස් විස්සේ ඔක්තෝබ මාස වෙනකොට මැල්වත් පොපට ඩවලප්මන් දගලික සමාගම ආයත් වැඩග රත ගැහවා. මුතුරාජවෙල අක්කර. හත්සයක් වෙන්කරගෙන ගොඩ කරලා හෝටාල් සංකීර්ණයක්ක් සහ ගොල්ස් පිටියක් හදන්න ඔවුන් සලස්මක් ැදුව. ඒ ක්‍රියත්ම කරන් පටන් ගත්තා. පරිසර වේදී පරිසර සංවිධානය ගැනත් මැදි අත්වම් කරලා දැනට ඒ නැවතිලා තියෙන්නේ. හැබැයි ගෝටා අමරවීර ව්‍යාපෘතිය ඒ මද දන නැ. ඔවුනුත් සම්බන්ධ කරගෙන ඉදිරි වැඩකරන්න හදනවාද එහම නත්තං තවත් ක්‍රීඩාවකට ඒ මාරු කරලා අවසානයදිීන් මුතුරාජවෙල. ඇතර නති කරන සැලසුම් කරවාදක අපි බලාගෙනන්නවා. ගෝටාාවේ රාජ පක්ෂ ජනධපති වරයාගේ. අයිIT දැනුම කෙසේ වෙතත් සංවර්ධනය පිළිබඳ කියවීම අන්තිම ප්‍රාථමකයි. ඔහු ඒ වගේ සිංරාජ අඩවයට ගල හමුදා වටකරගෙන ඔප්පු කරලා ඉවරයි. ඔහු කතා කරන විදියෙන්ම ඒ වගේ තවදුරටත් ඔහු තහුරු කරනවා. ජයිව ගෝලය ගැන යිව ගෝලය සමඟ සහින්දියාවකට යමින් ප්‍රටක් සංවර්ධනය කරන විදි ගෙන හොට මෙලෝ හසරක දැනුවක් නෑ. නගරයක් දුන්නෝ තදල දෙන්නකල් හදැයි ගහක් කොල නැති නගරයක් හැබැයි ජයිව ගෝලයේ සමඟ සම්බර්ධනය කරනු විදි ැන ඔහුට කිසිම අදහසක් නෑ. මිලිටරි මේ මනසක් තිර නිසා ම ඒ තවත් දමුවතකට හැරෙනවා.මතකතියාගන්න. නිකමට බලන්න බත්තරමුල්ලට යාබදව. දෙෙන්සිල් කොබ්බෑකඩුව මාවත අත්්දර වගුරබිම දැන් මිලිටරි කරනය කර ති නේ පැත්ත පලාාතම දැන්. දහද නදයක් එමින් තියෙන්නේ. වගුරුබිම බැලූ බැල්මටම ලස්සනයි වගේ පනුනට වෙලා තියෙන්නේ ජයිව ගෝලය මිලිටරි කරනය කරලා. යටතිි වගාවක් නැහැ. ඔහෙ හිටු වම දුණම දකුණ වගේ පරිසර පද්ධතිස්වභාවධර්මය මිලිටරි අනකට යටත් කරලා. එහෙම සවභාවධර්මය පවතිනි නැහැ. එහි ආදීනම අපට නොදුරු කාලේදී දක බලාගන්නත් පුළුවන් වෙයි මේ ටිකමකෙරුවොත් මුතුරාජවෙලට අපට හිතාගන්න බැරිවෙයි එයි ප්‍රතිඵලවල ප්‍රමාණය ජවන්ත අයහපත් ප්‍රතිඵල රසකට අපට මුහුණ දෙන්න සිද්ධවෙේ. එනිසා අපි අනිවාර්යෙන්ම බලාගින් ඕ බලාගනින් ඕන ජනාධීපතිවරයාගේ ස්ොබභාවධර්මය මිලිටරි කරණය කිරීමේ දිගුකාලින සලස්මට අනුව මේ මුතුරාජවලට මහා කේදවාචකයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා මයි. අපිේ අනිවාරෙන්ම නවත්වන්න ඕන. මුතුරජවල අනාගතය අන්තිම බයානකයි. සිදුවම් කීපයක් වෙන්න පුළුවන්. රාජ්‍යනු ග්‍රහය හමුදා බලය එකට පාවිච්ච ක කොම්ප්‍රීට් වනන්තරයක් හදල මුතුරාජවෙල මරාධන්න පුළුවන්. දැලු බැල්මටම ලස්සනයි සෙල්ෆි ගන්න පුුවන් හැබ මුතුරාජවෙලා නැහැ. ඉළඟට මැල්වත්තලගේ හිත්පිත් නැති දේශී ව්‍යාපාරිකු එ එකක මතුරාජවල සංවර්ධනය කරලා රටට ජාතතියටට අහි කරලාදාන. එමත් චීන්නුන්ට ඉන්දියානුවන්ට ඇමරිකානුවන්ට සමාගම්බලට උපක්‍රමශීලීව මහතෙද්බිම කෑලි කෑලි කුට්ටි කළ බහර දෙනවා ගම්ම සමග පිළි සඳර අර සිතීමටත් කතාව දාලායි අපි සියල් ගැ විිම සිල්ලෙන් ලාගනිමු හැබැයි මේ සියල් එකට වෙන්නත් පුළුව මේ කලින් කිපු සියල්ල එකට වෙන්නත් පුළුව එකම සංකීර්ණයක් හැටියට මොකදදන් මොකදද කරන්න ඕන මොකද කරන්න ඕ කිසි දෙයක් කරන්න එපා ා අපි ජනාධිත ගොටාාවේ ජපක්ෂ කියීනවා සාමාන්‍යෙන් අපි වන්ඳන්න ස්වාමින්න්මහසසිලටන මෙන්න වැන්දා කිසිීම දෙයක් කරන්න එපා. මුතුරාජවලට පාඩිය හුස්ම ගන්න දෙන්න සංවර්ධනය වානා දැනට සිද්ධ වන විනාශය නවත්තන්න. දැනට සිද්ධ වන විනාශයෙන් නවත්තල මුතුරාජවලට අනේ සැනසිල්ලි ඉන්න දෙන්න. ඒත් එත්්බිම තමන් වාරක්ෂා කර ගැනමින් අපවත් ආරක්ෂා කරමින් හේ. දීර්ඝ කාලයක් පවතීදී මතකන කරන්න තියන්නේ එකමක දෙයයි මොකුත් කරන්න එපා. පාර්ිමේන්තුවම ගෙදරයවල පඩිදීලා බලාගත්තත් කමක් නෑ නිලධාරීනුත් ඔහය හිටපුදේ මමුකුත්ම කරන්න එපා. මුුතුරාජවෙල දිනේවා. බුතුරාජවෙල සංවර්ධ සංවර්ුත් ඒකනං ඇත්ත තමයි සංවර්ධන එනකොටම අපේ පපුුවත්්‍රදෙනවානේ එකතමල් ලෝක කියන්නේ. මේ රටේ ස්වභාවක සම්පත් විනාශ වෙන් ඇරලා. අපට පවතින්න බැරි බව හොදට මතකතියාගන්න ඕනි. අපි මුතුරාජවෙල අරක්‍ෂා කරන්න ඕන. හරියට අපේ හදවත වගේ දෙෙරනන්.